අම්මට සිරි කවුද මේ නිකන් ඩයල් එක වගේ ඇවිල්ලා තින්නේ අද ඉතින් කවුරුත් නෙමේ ඔයාට අඳුරගන්න බැරි වුණා නම් ඇත්තටම ඔයා ආදරය කරන ඔයාගේ ගප්පියා තමයි මේ ඇවිල්ලා තින්නේ ඉතාමත්ම කඩවසන් ස්වරූපයෙන් ඉතාමත්ම ෆුල් බොඩි හරිද ඉතින් අද මේ වීඩියෝ එක අපි කතා කරන්න යනවා හැමෝම ආපු නිසා story of money part 3 hari the story of money api videos dekak karala thiyena me yedi one eke api briefly katha karaha salli gana api ithagena inna vidiya e wage me viyadan karanna ona kohomada kiyala ithamathma briefly itase story of money part 2 eke api poddak gamurata kiya viyadan karana කළ යුතු සහ නොකළ යුතු දේවල් ඒ වගේම වියදම් කරන්න ඕනේ දේවල් ගැන අපි කතා කරා ඔයාගේ එඩුකේෂන් එකට ඔයාගේ ස්කිල්ස් වැඩි දියුණු කරගන්න ඒ වගේම හෙල්ත් එකට ෆිට්නස් ඒ වගේ දේවල් රයිට් iPhone ගන්න එපා කිව්වා රයිට් ලක්සරි අයිටම්ස් වලට වියදම් කරන එක අඩු කරන්න කිව්වා ඊට පස්සේ ඒ වගේම පොඩ්ඩක් ඉන්වෙස්ටින් ගැන ලාවට ටච් කරා ඉතින් මේ වීඩියෝ එකේ ඉන්වෙස්ටින් ගැනවත් එහෙම නැත්නම් තවත් මේ ට්‍රැඩිෂනල් මේ චාර්ට්ස් ගැනවත් ස්ටොක් මාකට් එක ගැනවත් නිමී කතා කරන්න යන්නේ. ඉතින් ඔයා හිතාගෙන හිටියා නම් ඒ වගේ දෙයක් ඉගෙන ගන්න මේ වීඩියෝ එක බලන්න කරුණාකරලා වීඩියෝ බලන එක නතර කරලා වෙන මොකක් හරි වීඩියෝ එකක් බලන්න. හරිද? ඉතින් මේ වීඩියෝ එකේ ගැප්පින කතා කරන්න ඕනේ සල්ලි වියදම් කරන හැටි එකේ නම් story of money part 2 එකේ අපි වියදම් කරන දේවල් ගැන පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ අපි මේ ආතල් එකට වියදම් කරන දේවල් කොහොමද වියදම් කරන්නේ කියන එක තමයි ඇත්තට මේ වීඩියෝ එකේ මම කතා කරන්න ඕනේ. මේකට අලුත් concept එකක් ඇත්තටම ගැප්පියට ටිකක් අලුත්. මේ දවස්වල පොඩ්ඩක් හිතනවා කොහොමද මේක තවත් absorb කරගන්නේ කියලා. මේකට අපි කියනවා ඔයාගේ money dial එක හඳුනා ගැනීම කියලා. money dial. ඒ dial එකක් කියලා කියන්නේ මේක ඇත්තටම මේ American author කෙනෙක්ගේ concept එකක් ඒකෙන් තමයි පළවෙනියටම කපියට මේක මුණ ගැහුනේ right රමිත් මම හිතන්නේ නම හරියට මට මත දැන් මතක නෑ රමිත් සිං වගේ මට මතක රමිත් වගේ වගේ මතක නමක් තියෙන්නේ මම කෝකට ලින්ක් එකක් දාන්න යට right ඔයාලට ගිහලා එයාගේ පොත check out කරන්න පුළුවන් anyway money dial එක මේක dial එකක් කියෝ dial එකක් කියන්නේ මොකද අර පරණ radios වල එහෙම තිබ්බ මෙහෙම නිකන් ලොකු volume control මේකක් මේ රවුමක් මේ වගේ එකක් බටන් එකක් කියලානේ අපි කියන්නේ ඩයල් එකක් කියන එක තමයි හරිම වචනේ රයිට් money dial ඉතින් මොකද ඔයාගේ money dial එක ඒක තමයි අපි කතා කරන්නේ යන්නේ ඉතින් ගොඩක් අයට මේක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් මේක හඳුනා ගැනීම ඇයි වැදගත් හැම එක්කෙනාටම තියෙනවා ඔයා වියදම් කරාම ඒ දේට මේක මේ item එකක් නෙමෙයි මේක ගොඩක් විට category එකක් ඒ category එකේ දෙයකට වියදම් කරාම ඔයාට මාර ආතල්යක් යනවා. හරි සන්තෝෂයක් ලැබෙනවා. රයිට්? ඉතින් මේක වෙන්න පුළුවන්, ට්‍රැවල් වෙන්න පුළුවන්, කෑම කන්න රෙස්ටුරන්ට් එකට යන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගප්පියා වගේ මේ ඒ වගේ මේ ගප්පියා දැන් ඔයාලට පේන්නේ ගප්පියාගේ වැඩපොළ. හරිද? පිටිපස්සේ පේනවා. පොඩ්ඩක් ඉතින් අර show off එකටත් එක්ක තමයි මේ වීඩියෝ එක මේ විදිහට මේ angle එකෙන් අමුතු විදියට කරලා තියෙන්නේ. අද සාමාන්‍ය වාදන ගප්පිය කියන්නේ තාමත නියතමානි රයිට් වැඩි යාගේ තියෙන දේවල් වැඩි පෙන්නන්නේ නැහැ ඔඩුව ඔළුව වැඩි ඉදිමිලා නැහැ චුට්ටක් ඉදිමිලා තියෙන්නේ ඉතින් නමුත් මේ වීඩියෝ එකේ ඔයාලට පේන ගොඩාක්ම ඉදිමීමක් පෙන්වුම් කරන තියෙන බඩු මුට්ට මෙහෙම ලොකුවට ලොකු ආඩම්බරෙන් පෙන්වීමක් يعني පෙන්නනවා නමුත් පෙන්නන්නේ නැහැ විදිහට ෆේක් විදිහට ඒ කියන්නේ ඒක දන්නේ නැති විදිහට තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. හරිද? ඉතින් කොහොම හරි ගප්පිය කැමති ගප්පියගේ money dial එක ඇත්තටම මේ වගේ electronic equipment ඒ වගේම මේ video හදන දේවල් අරමියෝ. හරිද? ඒ වගේම recording equipment පිටිපස්සෙ keyboard එකකුත් තියෙනවා ඒක පේන්නේ නැහැ මං හිතන්නේ. හරි? ඉතින් ඒ වගේ දේවල් මේ video හැදිල්ලට තමයි ගොඩක්ම සල්ලි වියදම් කරන්න ආස. මොකද ඒකෙන් පට ආතල්යක් ගප්පිය ලබනවා. ඉතින් ඒ වගේ ඔයාගේ ජීවිතෙත් තියෙනවා ඔයා වියදම් කරන්න කැමති පැත්තක් ඒකෙන් එන්න ආතල් එකක් ඔයාලට ලැබෙනවා. දැන් money dial එක කියන්නේ අන්න ඒක. රයිට්? ඒකම නෙමෙයි. තව අපි ඉස්සරහට කතා කරද්දී ඇයි money dial කියන වචනේ අර volume control එක වගේ මේක පාවිච්චි කරන්නේ ඇයි කියලා ඔයාලට තේරෙනවා. හරිද? ඉතින් ඔයා පළවෙනි ටී දන්න ඕනේ. ඔයා සල්ලි වියදම් කරාම හිතන්න පළවෙනි සති දෙකේ ඔයා වියදම් කරපු සල්ලියකින් පට්ටම ආතල් එකක් ලැබුණු දේවල් මොනවද? මොකක් හරි එකක් එනවා ඔයාගේ ඔය පටගාලා එනවා ඔළුවට. අන්න ඒක තමයි ඔයාගේ money dial එක.
right? ඊට පස්සේ වා හිතන්න ඕනේ මේ category එක ඕ මේ දේවල් වලට මේ වියදම් කරන සාමාන්‍ය වියදම් කරනවට වඩා දෙපාර තුන් පාර හතර පාර වියදම් කරොත් කොයි වගේ වාගේ ජීවිතේ පෙනේද ආය අපි ගප්පිය උදාහරණයක් ගත්තොත් ගප්පිය ආස මේ වගේ දැන් ඉලෙක්ට්‍රොනික equipment වලට ඒකත් මේ වීඩියෝ සම්බන්ධ දේවල් වලට වියදම් කරන්න. එතකොට ඒ වගේ තව ඊටත් වඩා ලොකු බජට් එකක් ලැබුණොත් ගප්පියට මොකක්ද ඒකෙන් කරන්නේ? රයිට් මේ වගේ තව ආත මේ මේ වගේ වීඩියෝස් තව කරන එකනේ. රයිට් එහෙම නැත්නම් තව crew එකක් ගන්න එක. එහෙම නැත්නම් තව මේ වගේ ඊටත් වඩා හොඳ quality camera එකක් රයිට් මොකක් හරි recording setup එකක් ඒ වගේ එකක් කරන එක. ඒක තමයි ගප්පියාගේ rich life එකේ අර්ථ දැක්වීම. ඇයි අපි dial එක කියන එක කලින් පාවිච්චි කරේ? මොකද අර වගේ දෙගුණ තෙගුණ කිය volume එක මෙහෙ මේ පැත්තට මේ කරකවද්දී අර dial එකේ වැඩි වෙනවනේ පරණ radio setup වල. right? ඒ වගේ ඔයාගේ ආතල් එක දෙන ඒ ඒ ඒ මොකක් හරි දේ. right? travel එක, books, fitness, ඇඳු පැළඳුම්. ඕ ඒ වගේම සෝරි සද්දයක් ආව නම් මෙතන මේ ගප්පියගේ මයික් එකක් තියෙනවා ඔයාලට වැඩිය පේන්නේ ඒකේ අත වැදුනා හරිද එනිවේ කොහොම හරි ඒ මොකක් හරි කැටගොරි එකකට වියදම් කරන්න ඔයාගේ ඇත්තටම සතුට වැඩි වෙනවා ආතල් එක වැඩි වෙනවා බට් ඒ ආතල් එක අර කලින් අපි කතා කරපු iPhones මේ වෙන අය කියපු නිසා අපි සමාජයට ප්‍රදර්ශනය කරන්න අපි බුවා කියලා අපි රිච් කියලා පෙන්වන්න හදන්න ඒ ඒ ඒ ෆේක් ඉමේජ් එක හදන්න ගන්න බඩු වලට වඩා වෙනස්. ඒ ආතල් එකයි මේ ආතල් එකයි වෙනස්. මොකද ඒ ආතල් එක ෆේක් ආතල් එකක්. ඒක ඔයාට ඕනස්ට් නෑ. මොකද වෙන අයගේ මිනුම් දඬු එහෙම නැත්නම් සොසයිටි එකේ ස්ට්‍රක්චර් එකේ පෙන්නුම් කරපු ඒවට තමයි ඔයා ගිහිල්ලා ඒ දේවල් කළා. ආරයිට් මම මේ දේවල් කරා. නමුත් ඒත් මට තාම නෑනේ හැපිනස් එකක් රයිට් ඒකයි ඒවට ෆේක් ආතල් එක කියලා මේ ආතල් එක රියල් ආතල් එකක් මොකද ඇත්තටම ඔයාට ආතල් එක ලැබෙන දේවල් හිතලා තමයි ඒකට වියදම් කරන්නේ ඒ කිව්වේ අගේන් අයිටම් එකක් කියලා හිතන්න එපා කැටගොරි එකක් කියලා හිතන්න හරි ට්‍රැවල් හරි මොකක් හරි ඉතින් මෙන්න මෙහෙම තමයි අපි සල්ලි ස්පෙන්ඩ් කළ යුත්තේ රයිට් අර අගේන් අපි story of money episode 2 එක ගැන හිතුව පළවෙනියට අපි skill එක වැඩි කරගන්න මොකද ඒකෙන් තවත් අපිට සල්ලි invest හම්බ කරගන්න පුළුවන් ඊට පස්සේ health එක sleep එක ඒ වගේම fitness health fitness ඊට පස්සේ අපි ඒගෙම ඒකටම attach වෙච්ච ඒවා හොඳට අපේ ඇඟට ගුණ කැම බීම ඒ වගේ දේවල් තමයි පළවෙනියට අපි focus කරන්න ඊට පස්සේ අපිට එන සල්ලි අපි බලන්න ඕනේ කොහොමද හරියට වියදම් කරන්න කියලා money dial කියන එක තේරුම් අරගෙන හරියට හොයා ගන්න ඕනේ. ඉතින් මේක තමයි psychology එක මේ සල්ලි පිළිබඳ තියෙන්නේ. අර අපි කලින් කතා කරපු briefly කතා කරපු invest කරන්නේ කොහොමද මොන වගේ තැනකට අපි සල්ලි වියදම් කරන්නේ මොන bank accounts මොන stocks ගන්නේ ඔය වගේ ප්‍රශ්න වලට බොහොම මේ ටෙක්නිකල් දේවල් වලට බොහොම ලේසියෙන් ප්‍රශ්න උත්තර හොයාගන්න පුළුවන්. හැබැයි ඒ ඒ උත්තරේ හොයාගත්තත් ඒ ක්‍රමේ දැනගත්තත් අපිට සල්ලි සේව් කරලා අපිට තැනකට එන්න බැරි අර අපේ සල්ලි ගැන තියෙන සයිකොලොජි එක අපි හඳුනගන්නේ නැති නිසා. හරි ඒකින් තමයි මේ money dial එක identify කරන එක ගොඩක් වැදගත්. ඉතින් ගප්පියත් මේ ජර්නි එක ඇත්තටම මේ ළඟදි තමයි පටන් ගත්තේ මොකද්ද කියලා හරියටම පටන් ගන්න. ඒ වගේම ඔයාට එකට වඩා money dials තියෙන්න පුළුවන්. right? දැන් ගප්පියල ඇත්තටම ඉලෙක්ට්‍රොනික equipment මේ කැමරා බඩු අර මේවා එකක් right ඊට පස්සේ තව එකක් මේ health and fitness එක හරි ලොකු එකක් ගප්පියට right එතනින් එහාට මම හිතන්නේ ගොඩක් වෙන දේවල් ගැන ගප්පියා එහෙම ලොකුට හිතනවා කියලා ඇඳුම් පැළඳුම් ඒ වගේ මේ ඉන්න තැන් කාර් බාර් අර මේවා ගැන ඇත්තටම ගප්පියට කිසිම ආසාවක් නැහැ ඉතින් ඒ වගේ ඔයා හිතන්න ගන්න ඔයාට තියෙන money dials මොනවද ඒ වගේම ඒකට spend කරන amount එක double triple කරොත් ඔයාගේ ජීවිතේ කොයි වගේ වේද එහෙම නැත්නම් ඔයා ඒ ඒ ඒ ජීවිතේ තමයි ඇත්තටම ඔයාගේ rich life එක. දැන් ඔයාලට පේනවනේ දැන් වෙන සමාජයේ පේන වෙන අය කීපු නිසා අපෝ මචං ඔය මොකද්ද ඔය කාර් එක පැදලා හරියන්නේ නැහැ මේ මේ වගේ කාර් එකක් ගන්න රයිට් ලැජ්ජ නැද්ද ඔය කාර් මේ ඔපෝ ඔහම ඇඳන් යන ලැජ්ජ නැද්ද ඒ වගේ ගොඩක් දේවල් අහලානේ අපි හිතාගෙන ඔළුව ආ රයිට් මේ විදිහේ කාර් නම් BMW එකක් රයිට් එහෙම නැත්නම් Mercedes එකක් එහෙම නැත්නම් ලස්සන iPhone එකක් රයිට් ඒක පාවිච්චි කරොත් තමයි අපි rich ඒක වැරදි මොකද ඒ කවුරුත්
එමෙතස වෙන කෙනෙක් සොසයිටි එක හදපු නිකන් ෆේක් මායාවක් වගේ එකක්. නමුත් අපේ රිච් ලයිෆ් එක අපිට ට්‍රූලි හැපිනස් එකක් ගේන්න ඕන. දැන් ඒ වගේම හිතන්න එපා දැන් මේ වගේ මේ මනි ඩයලොග් ගැන හිතද්දි බොහොම කොමන් දේවල් වෙන්නත් පුළුවන්. ඒ වගේම බොහොම අන්කොමන් දේවල් වෙන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාට පට්ටම ආතල් එකක් ලැබෙන්නේ සිප්පි කටු එකතු කරාම කියලා. සිප්පි කටු මේ බීච් එකට ගිහිල්ලා right එතකොට ඔයා සල්ලි වියදම් කරන මේකට ඒකේ සමහර විට සතියට දෙපාර තුන් පාරක් ට්‍රිප් එකක් යන බීච් එකට ඔයා ඈත නම් ඉන්නේ right ඒ දේ කරන්නේ එහෙම නැත්නම් ඒ බීච් එක ළඟට මූව් වෙන්න right ඉතින් ඒ වගේ ඔයාගේ මුළු ලයිෆ් එකම බිල්ඩ් කරන්න පුළුවන් ඔයාට අර ආතල් එක ලැබෙන ඒ මනි ඩයල් එක බේස් කරගෙන right ඉතින් හරි ඉන්ටරෙස්ටිං කොන්සෙප්ට් එකක් අපි දැන් වියදම් කරන හැටි ගොඩක් කතා කරන්නේ අපි ගොඩක් කතා කරන්නේ මේ සල්ලි ගැන කතා කරද්දී ඉන්වෙස්ට් කරන ඇති සල්ලි සේව් කරන්න හැටි වියදම් කරන්න එපා කියන එක තමයි ගොඩක් තැන්වල අපිට හෙන්නේ අපි මේ වෙනකන් කතා කරද්දී ඒ පැත්තෙන් නමුත් මේක ටිකක් වෙනස් පැත්තක් ඉතින් අපි බලමු මොකද්ද මේ දේ පොඩ්ඩක් අපි ප්‍රැක්ටිස් කරලා බලමු කොයි වගේ ප්‍රෝග්‍රස් එකක් අපිට ලබන්න පුළුවන්ද කියලා රයිට් ඉතින් පළවෙනි ඔන්න එක්සර්සයිස් එක හිතන්න ඔයාගේ මනි ඩයල් එක මොකද්ද කියලා රයිට් හිතලා යට කොමෙන්ට් කරන්න රයිට් හරි දෙච්චර මේ වීඩියෝ එක කතා කරන්නේ එහෙමනම් අපි ලබන සතියේ සවුදා අලුත් වීඩියෝකින් හම්බෙමු රයිට් Gappiya thinking අපි වෙනස් වෙමු ලෝකේ ඉබේටම වෙනස් වෙයි එහෙනම්